ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා අපට පින ගැන කියලා දුන්නා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ පින කියන්නේ සැපයට කියන තවත් නමක් කියලා. මේ ජීවිතේ සැප කැමති කෙනා තමන්ගේ ජීවිතේට බොහෝ පින් ඇස් කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිනිස්සු පොළොව කැනලා වතුර එනකන් පොළොව හාරලා නිදාන තැන්පත් කරනවා. ඒ නිදාන තැන්පත් කරාට පස්සේ ඒ නිදාන හොරුන්ට ගන්න පුළුවන්. ඒ වගේම තමන් අකමැති අයට ගන්න පුළුවන්. ඒ වගේම යක්ෂයන්ට නාගයන්ට ගන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අදාළ මේ ජීවිතේ තියෙනවා කිව්වා. ඒ හොරුන්ට ගන්න බැරි. ඒ වගේම ගින්නට සාධාරණ නොවන, ජලයට සාධාරණ නොවන දෙයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අදාළ. ඒක බුදුරජාණන් වහන්සේ අදාළේ ඒකත් නිදානයක් කියලා. ඒ තමයි පුණ්‍ය නිදානය. පින කියන්නේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අදාළේ නිදානයක්. අපේ ජීවිතේ නිදානයක්. එතකොට මේ ජීවිතේ පින්නස් කරගන්න කෙනා බුදුරජාණන් වහන්සේ අදාළා ඉද නන්දති. ඒ කෙනා මේ ජීවිතේ ගොඩාක් සතුටටපත් වෙනවා. බොහෝ සතුටටපත් වෙනවා පින රැස් කරගත්ත කෙනා. ඒතර බලන්න පින තුලින් බොහෝ සැපේ උපද්දවනවා. ඒතර පින්නන්නේ පින තුලින් මේ ජීවිතෙත් එයා සතුට වෙනවා. පෙච්ච නන්දති. පල්ලවත් සතුට වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කතපුඤ්ඤෝ උභයත් නන්දති. පින් රැස් කරගත්ත කෙනා දෙලොවම සතුට වෙනවා. මේ ජීවිතේ සතුට වෙලා, පරලොවත් සතුට වෙලා, දෙලොවම සතුට වෙලා එයා සතුටින් සතුටට පත් වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා බිහියෝ නන්දති සුගතින් ගතු. ඒ කෙනා සුගතියේ ඉපදිරා බොහෝසෙයින් සතුට වෙනවා. ඒතර බලන්න මේ පින කියලා කියන්නේ අපේ ජීවිතේට බොහෝ සැපය උදා කරන එකම දේ තමයි අපි රැස් කරගන්න පින. එතන බුදුරජාණන් වහන්සේ අදාළේ අරහත්ත්වයටපත් වෙන උපකාර වෙන්නේ රැස් කරගන්න පින. පසේබුදු බවටපත් වෙන්නත් උපකාර වෙන්නේ පින. සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ රැස් කරගන්න පුණ්‍ය බලය. එතන බලන්න මේ හැම දෙයක්ම මේ ලෝකෝත්තර ලෞකික සෑම දෙයක්ම උපද්දවන්නේ රැස් කරගන්න පින. දැන් ඔබේ ජීවිතේ පින් රැස් කරගන්න පුළුවන් බෝධින් වහන්සේලා වන්දනා කරලා. ඉතින් මේ බෝධින් වහන්සේලා වන්දනා කරන එක අපිට කියලා දුන්නේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම සෑරජාන් වහන්සේලා වඳින එක අපිට කියලා දුන්නේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ. දන් දෙන එක අපිට කියලා දුන්නේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් ඒ පින්නස් කරගන්න හැටි මේ ලංකාවාසී අප සියලු දෙනාට කියලා දුන්නේ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. අද අපි බෝධින් වහන්සේ නමක් වඳිනවා නම්, අපි සෑරජාන් වහන්සේ නමක් නළල තියලා වඳිනවා නම්, ඒ වගේම සංඝයාට දානයක් පූජා කරනවා නම්, බත් හැන්දක් බෙදනවා නම්, ඒ මිහිඳු මහරහතන් වහන්සේට පින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ උතුම් මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි අපිට මේ සෑම් පිනක් කරගන්න, සෑම් පිනක්ම කරගන්න අවස්ථාව උදා වුණේ. ඒ උත්තර මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස ඔබත් ඔබේ ජීවිතේ පුරාවට දානමය වශයෙන්, සීලමය වශයෙන්, බණ භාවනාමය වශයෙන් බොහෝ පින්නස් කරගන්න. සීල දිනාතම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.